දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය රෑට රෑට ගුල් වලින් මේ මී හොරෙන් හොරෙන් එළියට එනවනේ නේද ඒ ඇවිල්ලා ඔය ගේ දොර මුළු තැන් ගෙවල් වල ඇති ලූණු බික හරි කාලා යනවා එහෙමනේ නේද දැන් ඉතින් ඔය මේ දවස්වල මේ අපේ රට කාපු මීයෝ හොඳේ රට කාපු ඈ ලූණු බික් එහෙම නෙවෙයි ඔන්න දැන් ඉතින් මේ එළියට එන්න පටන් අරන් නේද මේ මීයෝ මේ අර මේ ගෙවල් වල ලූණු බික කන්න මේ ආව මීයන්ට වඩා වෙනස් හොඳේ ඕ මේගොල්ල කකුල් දෙකේ මීයෝ හොඳ මීයෝ අප්පා මොකද හේතුව මේ හාල් සේරු 10 ගානෙත් බෙදෙන ගමන් තමයි මේ ඔන්න ඉතින් මේ වැඩේ කරන්නේ නේද එක මීයෝ සෙට් එකක් ඉතින් දැන් මේ දවස්වල හාල් සේරු 10ක් අරන් එළියට එනවා නේද ඒ අය හාල් බෙදෙන මීයෝ එතකොට මේ තව මීයෝ සෙට් එකක් රටහින්ද මාතියා එක්ක නේද රටහින්ද මාත්‍යත් එක්ක නැගිටින්ට හදනවා නේද අය හදනවාමයි කියනවා නැගිටිනවාමයි කියනවා නේද මොකෝ අපේ මේ එකපාරටම මේ මීයෝ එළියට එන්න පටන් ගත්තේ ඒකනේ ප්‍රශ්නේ නේද ආන් ඒ තමයි මේ අර IMF කියන කරවල බැදුමේ සුවඳට අප්පා හොඳේ තව මීයෝ සෙට් එකක් මේ IMF ණය හොද්දෙන් රාජ්‍ය සේවකින්ට මේ පඩි ගෙවන්න හදනවා ඒ ඇසේ තව මීයෝ සෙට් එකක් පාඩු ලබන ඒවා විකුණනවා කිව්වයි කියලා ඒ වෙනුවට දැන් ඕන් ලාභ ලබන ඒවා විකුණන්නට හදනවා නේද ඒ ඇසේ මේ මහා මීයෝ කියනවා මේ දැන් ඉතින් මේ රට ගොඩලු අපි 2048 දී මේ මීයන්ගෙන් තොර සංවර්ධිත රාජ්‍යයක් නිර්මාණය කරනවලු ඈ ඒව අහලා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය මේ සමහර ඕ පිනා ගිය පිනුන් රතිඤ්ඤා පත්තු කරනවා gedara kussiyema mankolla kaapu miyo එහෙම කියනකොට ඒවට රතිඤ්ඤා දාන රටක් නේද දැන් ඉතින් මේ නිසා ආසාවකටවත් මේ gedara රතිඤ්ඤා කරලා පත්තු කරන්නටවත් විදිහක් නැහැ මොකෝ දන්නවද අල්ලපු gedara උන්දලා අහනවා මේ ඇයි පුතේ බැංකු ණයක් එහෙම අනුමත වුණායයි කියලා. එකනේ වැඩේ නේද? මේ තමයි අපේ දේශපාලන සාක්ෂරතාවය. මේ තමයි අපේ ආර්ථික සාක්ෂරතාවය. අද වන විට IMF එකට මේ යන්නේ 17 වෙනි වතාවට. ඇමරිකානු ඩොලර් මිලියන 25න් පටන් ගත්තේ. ඉල්ලන්න පටන් ගත්තේ. කියන්නේ හිඟමනේ යන්න පටන් ගත්තේ 1965 දී. දැන් මේ වතාවෙත් එක්ක 17 වතාවක්ම IMF එකට ගිහින් තියෙනවා නේද? එකතු කරලා බැලුවොත් ඔය 65 ඉඳලා ලැබිච්ච මේ සම්පූර්ණ මුදල් ප්‍රමාණය නිකන් ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් 15ක් අතර තමයි ගාන. හරිද? ඊටත් අඩු මිසක් වැඩි නෑ. 16 වතාවටම ලැබුණු ගාන. හොඳේ. දැන් මේ IMF එකෙන් අපිට මේ ණය දෙනවා කියලා පෙන්නලා ඔය ලෝකේ හතර වටෙන්ම වෙනත් තැන්වලින් ණය ගන්න පුළුවන්. හොඳේ. ගිනි පොලියට ගත්ත හැකි. එහෙම අරගෙන ඒ සියලුම අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ආණ්ඩුව කියන හැටියට නම් ඇමරිකානු ඩොලර් බිලියන 53ක් බිලියන 53ක් හොඳේ හැබැයි ඉතින් ඒ වුණාට එහෙමනේ මහමීයෝ කියන්නේ නමුත් ඇත්තටම මේ ලෝකේ හතර වටින්ම ගත්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 60-70ක් විතර වෙනවා කියලා තමයි විශේෂඥයෝ කියන්නේ දැන් ඒ විතරක් නෙමෙයිනේ මේ රට ඇතුලෙන් ගත්ත ණයක් තියෙනවනේ රට ඇතුලෙන් ගත්ත ණය නේද ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 40 පැනලා තියෙන්නේ බිලියන 40 දැන් මේ පාරත් ඔය IMF එකෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ලැබෙනවා තුනක්. එතකොට ඊට අමතරව අපි හිතමුකෝ තවත් පහක් විතර කොහෙන් හරි හම්බෙනවා කියලා. 5 3 8 නේද? 5 3 8. එතකොට 8ක් එකතු වෙන්න ඕනේ අර දැන් තියෙන මේ ණය ප්‍රමාණයට. ආණ්ඩුව කියන ණය ප්‍රමාණයට. ආණ්ඩුව කියන්නේ 53යි කියලානේ නේද? එතකොට ඒකට තව 8ක් විතර එකතු වුණාම 61ක් විතර වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 61ක් විතර නේද මේ ණය හොඳේ එතකොට අපේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 61 පනිනවා ඕක තමයි ඇත්ත දැන් ඊළඟට ඇහෙන කතාව අරන් බලන්නකො පාඩු ලබන ආයතන විකුණන්න ඕනේ කියන එක නේද ඉතින් පාඩු ලබනවා නම් පාඩුව මකන්න පුළුවන් විදිහේ නිසි කළමනාකරණයක් නිර්මාණය කරගන්න බැරි වුණු නේද කුසලතාවයේ නැති පාලකින් එදා ඉඳලම කලේ මෙන්න මේ විකොනොමික්ස්
න්‍යාය භාවිත කරපේක නේද. හොඳයි, පාඩු ලබනේවා පැත්තක තියමුකෝ. විකුණ ගන්නට බැරි නම් ඕන දෙයක් කියලා නේද. බොලේ ලාභ ලබන ඒවා විකුණන්නේ කාට ලාභ දෙන්නද? අන්න මීයන්ගේ නෑයෝ සෙට් එක. ඔව්, වේයෝ ටික එළියට එන්න හදන වෙලාව නේද. වේයෝත් ඉතින් කන්ටමනේ පුරුදු වෙලා තියෙන්නේ නේද. කවුද අපේ ලාභ ලබන මහා කප්රුකක් වගේ තියෙන ටෙලිකොම් එක? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගන්ට අකමැති නේද? අපිත් ආසයි ගන්ට, සල්ලි නැහැනේ නේද? ගත්ත දවසේ ඉඳලා ලාභයි. ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන ගාණක් ටැක්ස් ලැබෙන මේ ලාභ ලබන ආයතන එක එක අපත හොරුන්ට, එහෙම කියන්නත් හොඳ නෑ, තම තමන්ගේ මිතුරු කල්ලිවලට විකුණන්නේ මොන ආර්ථික න්‍යායක් අනුවද අප්පා? තියෙනවා තියෙනවා. මේ දේශපාලන මහමීයෝ ළඟ එහෙම ආර්ථික තියරියක් තියෙනවා. දන්නවද ඒ තියරියට කියන්නේ මොකක්ද කියලා? රන් බිත්තර කිකිලි න්‍යාය. ඒකට කියන්නේ රන් බිත්තර කිකිලි න්‍යාය. ඒ කියන්නේ රන් බිත්තර දාන කිකිලි මරලා එක පාරම බඩේ තියෙන බිත්තර අරගෙන පොහොසත් වීමට දකින හීනේ. හොඳේ, මේ දැන් IMF එක පිට දාලා ගහන්න හදන්නේ ආන් එහෙම ගේමක්. හොඳේ, දැන් ඉතින් මේ වෙලාවේ රටට පෙන්නන්ට හදන්නේ මොකද්ද? IMF එක යනු දෙවියකි. IMF ණය යනු, ඒක එහෙම නිවැරදි වෙන්න ඕනේ. හොඳේ, IMF ණය යනු අවුරුදු කුමාරයාය. අවුරුදු කුමාරයාය IMF ණය දැකලා තමයි මේ පාර අවුරුද්දට කොහා හඬන්නේ. හොඳේ, IMF ණය සල්ලි වලින් තමයි ඔන්න අපි මේ පාර අවුරුදු කන්න පඩි දෙකම දෙන්නේ. හොඳේ, සාමාන්‍යයෙන් මාර්තු වැටුපයි අප්‍රේල් වැටුපයි දෙකම ඉතින් ඔය අවුරුද්දට දෙන සිරිතක් තිබ්බනේ නේද. ඊළඟට මේ IMF ණය මුදලේ මේ පළමු වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 330 අරගෙන තමයි මේ මීයෝ ඉතින් ඔය හාල් සේරු දෙක වැරදුනා. ඒ දෙක දුන්නේ සිරිමාවගේ කාලේ. මේක රනිල්ගේ කාලෙනේ. එයා කිලෝ 10 ගානේ දෙන්නේ. හොඳේ, ඉතින් ඒකත් අරන් එතකොට ඔන්න අපි මේ රාජ්‍ය සේවකය වුණ උඹලට ඉතින් දැන් මාර්තු අප්‍රේල් වැටුප් දෙකමත් දෙනවනේ නේද. ඒ ඔක්කොම දෙන්නේ අපි IMF ණය වලින් කියන කොට නේද. මේ තරම්ම මේ පාඩු ලබන ඒවාට නේද, ඒවාට පෙර ලාභ ලබන විකුණන්න ඕනේ කියනකොට හත් දෙයනේ, ඇයි අපි අහන්නේ නැත්තේ මේ ප්‍රශ්නය? නුඹලා අවුරුදු 75ක්ම මේ 75ක් පුරා සුද්දා දාලා ගිය දවසේ ඉඳලා හොඳේ ලෝකෙන් ගත්තෙම ණය, ඉල්ලුවෙම ණය, ඇමරිකානු ඩොලර් බිලියන 60-70ක් වෙනකම්ම අපියෝ ණයකාරයෝ කරලත් හදා ගන්න බැරි වුණු මේ රට දැන් මේ ඇමරිකානු ඩොලර් බිලියන 3-7 සොච්චමෙන් හදන්නේ කොහොමද? කෝ ඒ මහා ආශ්චර්යවත් සැලැස්ම? ආන් ඒක කියන්ටකෝ. ඒක කොහෙද අප්පච්චියේ හංගගෙන ඉන්නේ කියලා නේද? මේක යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපු රටක්. එකතු වෙලා සුද්දේ දාපු රටක්. යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් ආයේ ඉතින් ඔය ඇමරිකන් පිටිමල්ල ගැන නේද, ඇමරිකන් පිටිමල්ල ගැන කුමන කතාද කියලා අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. මේ රට ගොඩ ගන්න තව තව ණයගන්ට වාසනාව ලැබේවා. ලාභ ලබන ආයතන විකුණලා ඒ සල්ලි වලින් තම තමන්ගේ පොකට් වලට දාගන්න වැරදුනා. මේ මහා භාණ්ඩාගාරයට ඒ සල්ලි ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ඕන් අද ටෙලිවැකිය අවසන් කළා.